දඹදෙනිය විජේසුන්දරාරාමය අතීතයේ කැළඹිලි සහගත කාල පරිච්ඡේදයක විරාමයේ සනිටුහන් කළ ඉදිකිරීමක්. දඹදෙනිය රාජධානිය ආරම්භ කළ තුන්වන විජේබාහු රජු ඉදිකළ මේ විහාරස්ථානය ආක්‍රමණිකයන්ට එරෙහිව ගොඩනැංවන ලද ස්ථාවරත්වය සහ අතීත ශිල්පියා සතු නිපුණත්වය විදහා පානවා. වයඹ සංස්කෘතික චතුරස්ත්‍රී දඹදෙනි ව්‍යාපෘතිය 2011 ජූනි මාස 20 දින ආරම්භ කරන ලද්දේ දඹදෙනිය විජේසුන්දරාරාමය කේන්ද්‍ර කර ගනිමින් දඹදෙනිය විජේසුන්දරාරාමේ කැණීම් ක්ෂේත්‍රය පිහිටා ඇත්තේ එහි දකුණු ප්‍රාකාර බැම්මට පිටතින්. දඹදෙනියේ සංස්කෘතික ඉදිකිරීම් අවස්ථා හඳුනා ගැනීම, ඉදිකිරීම් තාක්ෂණය මෙන්ම ගොඩනැගිලිවල උපයෝගීතාවය හඳුනා ගැනීමත් මෙහි අරමුණක්. ලංකා ඇතුළත නිසාධානය ඒ කාලේ තිබ්බ ඉතුල තියෙන මේ ඓතිහාසික කොටස් නැවත මේ වර්තමානයේ ජනතාවට පෙන්වන්න හැකි වෙන පරිදි පුරාවිද්‍යාත්මක කැණීම් සංරක්ෂණය කිරීම ඒක අපි දැනට ඓතිහාසික දඹදෙනි රජමහා විහාර ස්ථානයෙන් තමයි පටන් ගන්න තියෙන්නේ. ඊළඟට අපි ඒක ව්‍යාප්ත කරලා තියෙනවා මේ සිරිගල රජමහා විහාරය, කලුන්දා රජමහා විහාරය, නාරම්ම රජමහා විහාරය ඒ වගේ ස්ථානවලට අපි කොටස් කැණීම් සංරක්ෂණ කටයුතු කරලා තියෙනවා. අපේ ආයතන බලාපොරොත්තුවත් ලංකාවේ තියෙන ඓතිහාසික ස්ථාන සංරක්ෂණය කරලා ඒක දේශීය විදේශීය සංචාරකයන්ට නැරඹීමට අවස්ථාව ලබා දීම ඒකට උපකාර වුණා තමයි අපි කරන්න මෙහිදී දඹදෙනිය ඓතිහාසික ස්ථානය සංරක්ෂණය කළා, යටතල පහසු සංවර්ධනය කළා, සංචාරකයන්ට නැරඹීමට අවස්ථාව සැලසීම. මේ වෙනකොට අපි දකුණු ප්‍රාකාර බැම්මේ කැණීම් සිද්ධ කරගෙන යනවා. මේක ඇත්තටම පැරණි, ඒ කියන්නේ මහා වංශ කතාවල තියෙන තොරතුරු වලට අනුව දෙවන ප්‍රාග්ගම්බහු රජු විසින් ශ්‍රී විජේසුන්දරාරාම විහාරයේ උතුංග ප්‍රාකාර නිර්මාණය කළා කියලා මහා වංශය සඳහන් වෙනවා. ඒ වගේම අපි මීට කලින් සිදු කරන ලද කැණීම් මගින් මෙතෙක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සහවුරු කරන ලද ගොඩනැගිල්ලට සමාන්තරව සිදු කළ කැණීම් වලින් අනාවරණය වෙච්ච ස්මාරක ගොඩනැගිලි මේ දකුණු ප්‍රාකාරය ආශ්‍රිතව ගමන් කිරීමක් අපි දැක්කා. ඒ අනුව මෙම ප්‍රාකාරයේ ඉදිකිරීම එම ගොඩනැගිලි වලට පසු කාලින සිද්ධ වෙලා කියලා තමයි අපි විශ්වාස කරන්නේ. ඒ වගේම මේක ඉතිහාසයේ ගත්තහම දඹදෙනි යුගයේදී පැරණි ඉදිකිරීම් වලින් අනතුරුව මහනුවර යුගයේදී යම් ඉදිකිරීම් සිද්ධ වුණා කියලා සඳහන් වෙනවා. මීගස්තන්නේ කියන අධිකාරම්වරයා යටත ඒ සංවර්ධන කටයුතු සිද්ධ කරලා තියෙනවා. විජේසුන්දරාරාමේ පිටත බැම්ම සංරක්ෂණය කිරීමත් දඹදෙනිය ව්‍යාපෘතියේ එක් වැදගත් අදියරක්. මේ වන විට මෙහි වැඩ කටයුතු බොහෝ දුරට අවසන් වී තිබෙනවා. තිබුණේ මේ නවීන විදියට හදපු මේ ප්‍රාකාර බැම්මක්. ඒක අපි පරණ දේ කඩලා පස්සේ නවීකරණය වෙච්ච බැම්මක් ඇත් ප්‍රාකාර බැම්මක් තිබුණේ. ඒක දැන් මේ උතුරු බැම්ම තමයි හදන එක අපි කරන්නේ. ඒක මේ දැන් මේ තියෙන නැගෙනහිර බැම්මට අනුව අපි උතුරු බැම්ම සංරක්ෂණය කරන එක තමයි මේ බැම්ම කරන්නේ.
තවත් පසකින් මධ්‍යම සංස්කෘතික අරමුදලේ අනුග්‍රහකත්වයේ යටතේ නව ධර්ම ශාලාව කඩිනමින් ඉදිවනු දකින්නට පුළුවන්. සංරක්ෂණ කටයුතු වලට පමණක් සීමා නොවේ. දඹදෙනි ව්‍යාපෘතිය තුළ තෝරාගත් යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා දක්වා ඇත්තේ විශේෂ අවධානයක්. නාරම්මල රජමහා විහාරයේ පියගැටපෙළ පිළිසකර කිරීමද ඊට නිදර්ශනයක්. කලුන්තාව ටැම්පිට විහාර සංරක්ෂණය කිරීමද දඹදෙනි ව්‍යාපෘතිය ආරම්භයේදී ඉලක්ක කරනු ලැබුවා. අලංකාර සිතුවමින් පරිපූර්ණ මේ විහාර මන්දිරය අතීතයේ උපෝසත කර්ම සඳහාද යොදාගෙන තිබෙනවා. කලුන්දා පුරාණ විහාරයේ සුවිශේෂී වැඩබිමක් විදිහට අපිට දැනුනේ ඇත්තටම අපේ සංරක්ෂණ වැඩ කටයුතුත් එක්කලා මේ හදිසියේ සහ අත්‍යවශ්‍ය කරුණක් විදිහට තමයි මේ වැඩබිම පටන් ගන්න සිද්ධ වුණේ. ඒකට හේතු වුණේ තමයි බෝධීන් වහන්සේගේ ශාකාවක් මේකට පතිත වීම නිසා මේ සම්පූර්ණයෙන්ම මේක විනාශයට පත් වීම ටැම්පිට විහාර කියන සංකල්පය ඇත්තටම මේක පෞරාණිකත්වය ගොඩක් වටින දෙයක් මේක. ඉතින් මේ ටැම්පිට විහාරයේ සුවිශේෂී ස්ථානයට හානියක් නොවී සමස්ත ගොඩනැගිලි ව්‍යුහ ඒකින් විනාශයට පත් වෙනවා. ඒක නිසා මේ ඒක අත්‍යවශ්‍ය සංරක්ෂණ කටයුත්තක් සේ සලකලා අපි මේ වැඩමින් පටන් ගත්තා. 2012 වර්ෂයේ සිට කැණීම් සහ ගවේෂණ කටයුතු ආරම්භ කළ දඹදෙනිය ව්‍යාපෘතිය නිසක වශයෙන්ම ඉතා කෙටි කාල සීමාවක් තුළ ඉතා දිගු පියවරක් තිබූ ව්‍යාපෘතියක්.